रोगी का संपकार सेवा में समुपकार समिति गतम अपि बहो विट वाणिज्य में दुर्बल होना है क्या ने बांड मिल दी गनी मैनुम करीम प्रवाहने गबड़ा कीम अलविया सा बेदा हरी मते खारयान बहो विट ओबे समिति दुर्बल होना एकट हेतु ना अब सामाजिक पादक करगत व्यापार सामाजिक या पादक करगत व्यापार या उना सामाजिक एक सबदता गोडनांगवा गेनी में भी सामाजिक या सभी बल गेनी में तो रहूना एक यानी सामाजिक या मूल करगत समुपकारे बिनुवट अब व्यापारिक या मूल करगत समुपकारे अग्निचा एक यानी आपी निष्पादन क्रियावलियट दायकत्वे सपेयीम वेनुवट समुपकार व्यापारय तुल मे वाणिज्य क्रियावलिये यदुनु बहु समुपकार संविधान करे अभी पिटकटे इन महापरिमाण व्यापारिकीन कीप देने तोरागिन ए आयगे बांड तमाय अपे समितिवल अलवे सभा तिबुने अपि सतु संपत् बहुमाय අපි සතු මානව සම්පතේ ඉන්න අති විශාලයි ලක්ෂ 80කට ආසන්න මානව සම්පතක් එක්ක බැඳුණු ව්‍යාපාරයක්. නමුත් මේ ලක්ෂ 80න් කී දෙනෙක් කෙනවද ඔබෙන් බඩු මිලට ගන්න. එහෙමනම් ලක්ෂ 80 දවසකට රුපියලකට දෙවි ගැනීමක් කරොත් රුපියල් කොහොමද නේද? නමුත් Excuse me, අපි miss. ඔව් සහභාගීත්ව ප්‍රවේශය මම ඔයාලගේ මයික් ඔන් කරලා මට එකිනෙකා පවසන්න ආලගේ සමූපකාර සංවිධාන වර්තමානයේදී මූණ දෙන ගැටලු මොනවද කියලා. තම තමන්ට බලපවත්වන විවිධ ගැටලු ඇති. ඒවට තව එකතු වෙනවා වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වයත් එක්ක ඇති වෙච්ච එකක් බාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාම. මේක ලොකු ගැටලුවක් බවට පත් වෙලා තියෙන නිසා අපේ සමූපකාර සමිතියල පිරිවැටුම කෙරෙහි බලපානවා. ඊළඟට වසංගත තත්ත්වය නිසා මිනිසුන්ගේ පැමිණීම ඒ කියන්නේ සහභාගීත්ව ප්‍රවේශය අඩුවීම මිලදී ගන්න මිනිස්සු එන්නේ නැපයි නේද ඒ ප්‍රවේශය අඩුවීමත් අපිට බලපාපු ලොකු ගැටලුවක් වෙනවා ඉතින් මම කැමති දැනගන්න ඔබ මයික් ඔන් කරලා එක එකනා ඔබට පවතින ගැටලු කියන්න මේක සාකච්ඡාමය ස්වරූපයෙන් යන මාතෘකාවක් මම විතරක් කතා කරන මාතෘකාවක් නොවන නිසා මේ මැඩම් අපේ මේ බැංකු අංශයෙන් අපිට මේ දවස්වල දැන් ගොඩ තියෙන ගැටලුව තමයි කල්පසු ණය වැඩි වීම තමයි ගොඩාක් තියෙන්නේ කල්පසු ණය ප්‍රතිශතයේ ඉහළ යාම ඒ කියන්නේ පුජ්‍යලානුබද්ධව මිනිස්සු ලබාගත් ණය ගෙවීම පැහැර හැරීම मेक उबे समिति मूल्य तत्ते गिरी बलपानो दापड़ मुदलीन स्वयं पोषित वीमट नुह किया वा कहती वेनवा मे तत्ते दिगिन दिगतम वर्धने उन्नी क्या अपनी मीट नीति रामोट गिहिल्ला आरावला हट गारनवा इट पासे मे आरावला बेरुम कर गारना यम किस काला चेदया कत वेनवा ඒ ගත වෙන කාලච්ඡේදයේ අතරතුර ඔබේ මුදල් සංසරණය මොන තත්ත්වයට පත් වෙනවා කියන්නේ යලි යලි ආදායම් ඉපයීමට ඇති ඉඩකඩ සහ හැකියාව අවහිර වෙනවා එහෙනම් මොනවද ඔයාලා මේකට යෝජනා කරන්නේ මේකට මොනවද යෝජනා කරන්නේ දැන් කල්පසු ණය ප්‍රතිශතයේ වැඩි වෙලා නම් මොනවද හඳුන්වන්නේ විකල්ප ණය මුදල් ප්‍රතිසංවිධානය කළ දෙනවා නේද ඒකත් එක ක්‍රමවේදයක් නේද අපි ණය මුදල අය වුණාසේ සලකා කටයුතු කරලා නැවත අලුතෙන් ලබාගත් ණයක් බවට පරිවර්තනය කර දීමක් සිදු කරනවා තව කරන දෙනු කරලා දීමු
ණය පොලිහි ප්‍රතිශතය අපි ගිවිසගත් ණය මුදලක ප්‍රතිශතය අඩු කරනවා අඩු වෙන අවස්ථාවේදී අඩු කරනවා කියලා අපි ඒ ක්‍රමවේදය තුල හිටියද සාමාන්‍යයෙන් අපි හිටියේ නෑ නේද වැඩි වුණු අවස්ථාවලදී අපි වැඩි කරෙත් නෑ අඩු වුණු අවස්ථාවලදී අඩු කරෙත් නෑ ණය ලබා ගන්න අවස්ථාවේදී ගිවිසගත් පොලිය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගියා එහෙමනම් අපිට පුළුවන් නම් ප්‍රතිපත්තිමය තීරණයකට එන්න යම් ආකාරයකින් ගිවිස ගන්න අවස්ථාවේදී පැවති පොලි ප්‍රතිශතය පවතින වසංගත තත්ත්වය සහ ආර්ථික තත්ත්වය ආදායම් හීන වීම ආදී සැලකිල්ලටගෙන අඩු කිරීම සඳහා අපට ප්‍රතිපත්තිමය තීරණයකට එන්න පුළුවන්ද ඒ සදා රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය ලබාගෙන අපේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් පමණක් කටයුතු කිරීමට හැකියාවක් නැද්ද නැත්නම් රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය අවශ්‍යද එහෙමනම් මේවා ලහි ලහියේ ගත යුතු තීන්දුව තීරණ නේද අභියෝගයේ මැඩපවත්වා ගන්න නම් මිනිසුන්ට යම් ආකාරයක ඉඩක් ඒ කියන්නේ යම් කිසි අවස්ථාවක් සපයා දෙන්න ඕන ඒ ණය පැත්ත තව මොනවාද තියෙන්නේ සහන කාලය ලබා මාර්ක ගෙවීමට දැන් අපි සහන කාලය දීලා ඉවරයි දරුවනේ නේද අපි 2021 ඉඳන්ම මේ ගෙවීම පැහැරීමේ තත්ත්වය ඇති වුණා නම් දැන් අපි සහන කාලය දීලා ඉවරයි දැන් අවුරුදු දෙකක් ඉවරයි කොරෝනා වලට එතකොට අපිට සහන කාලයක් පිළිබඳ හිතන්න අපහසුයි නේද තවදුරටත් සහන ලබා දිය හැකිද දැන් අවුරුද්දයි මාස 9ක්ම සහන දුන්නනේ ප්‍රමාණවත් පරිදි තැම්පත් රාශීකරණය නොවීම ඒ කියන්නේ මුදලුත් බහැරවීම තියෙන මුදලුත් බහැරවෙන එක ආපසු ගැනීම එතකොට දැන් එනවා මේව ලොකු ප්‍රශ්න නේද ඒ කියන්නේ මුදලින් පෝෂණය වෙන්නම බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා එකක් තමයි තැම්පත් කිරීම සඳහා සමාජිකින් හෝ බාහිර තැම්පත් කරුවන් නොපෙමිනීම එහෙනම් පවතින තැම්පත් ආපසු ගැනීම මේවා මේ මේ කාලච්ඡේදයක් එක්ක යමින් තියෙන ගැටලු ඒවට මොනවද ඔබ ගන්න විකල්ප? පිළියම් ලෙස යොදා ගන්න පුළුවන් මොනවද ඔබට? මේ පවතින ගැටලුත් එක්ක ඔබට යෙදිය හැකි පිළියම් මොනවද? ළමා තැන්පත් ගැන වැඩි අවධානයක් යොමු කිරීම. ඔව්. එක විකල්පයක් ලෙස ළමා තැන්පත් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම. එතකොට වැඩිපුර ළමා තැන්පත් දීර්ඝකාලීනව රැඳෙනවා එතකොට ඔබ දිගින් දිගටම වර්ධනය වෙන ශේෂය මත පිහිටා පොලිය ගෙවන්න වෙනවා එතකොට ඒකත් එතරම්ම උපායශීලී විකල්ප පිළියමක් නෙවෙයි එහෙමනම් මොනවද කරන්නේ අපි එහෙම නෙමෙයි අපි සමාජිකින් රැස් කරන්න ඕන සමාජිකින් රැස් කරලා පවතින අභියෝග ඔවුන් සමග සාකච්ඡා කරන්න ඕන විශේෂයෙන්ම මේ තත්ත්වය බහුලව බලපාන ණය දෙන සමිතිවලට කුඩා කුඩා බිම් මට්ටමින් පවත්වාගෙන යන ලබන සනස සමිතිවල මේ තත්ත්වය බොහෝ බලපෑම් ඇති කළ හැකි ඒ නිසා ඔබ සමාජිකින් රැස් කිරීම ඔවුන් වැරුවත් කිරීම තැන්පත් රාශී කරන වැඩපිළිවෙල වල යෙදීම සහ මේ සමාජිකයාගේ දුර්වල වූ ස්ථාන හඳුනාගෙන කටයුතු පවත්වා ගැනීම අවශ්‍යයි. ඔවුන් හිටිය ආදායම් මාර්ග මොනවද? ඒ ආදායම් මාර්ග වැහිලගේ ඇයි? නැවත යලි ඒවා ඇති කළ හැකිද? ඒ සඳහා සමිතියෙන් කළ හැකි දිය හැකි දායකත්වය අනුග්‍රහකත්වය කුමක්ද කියන එක පිළිබඳව අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ ඔබේ සමිතිවලට විශාල අභියෝගයක් වේවි. තැන්පත් කරුවන් තැන්පත් ටික වහගෙන යනකොට නායකරුවන් ණය ගෙවීම පැහැර හරිනකොට මේ
අවස්ථා දෙකම සැලකිල්ලට ගත්තාම ඔබේ සමිතියට ඒ ලොකු අභියෝගයක් වීම. එහෙමනම් තා මොනවද තියෙන ගැටලු? මැඩම් අපේ සනස සමිති වලට ජේෂ්ඨ පුරවැසි තැන්පත් එකතු කරන්න මේ එහෙම අපහසුතා ඒ කියන්නේ බැරිකමක් තියෙනවද? එහෙම ජේෂ්ඨ පුරවැසි තැන්පත් එකතු කරන්න බෑ කියලා කොහෙවත් නීතිමය වශයෙන් අවහිර කිරීමක් සිදු කරලා නැහැ. නමුත් අපිට ලක්ෂ 15ක උපරිමයකට යටත්ව නේද ඒවා ගන්න කියලා තියෙන්නේ. ඔව් මැඩම්, එතකොට ලක්ෂ 15 දැන් අපි හිතමු ඒගොල්ලෝ අපි ගාව දාලා තියෙනවා. ඊළඟට එයා වෙනත් බැංකුවක දාලා තියෙනවා කියලා හිතමුකො, මහජන බැංකුව හරි ලංකා බැංකුව හරි. අපිට ඒ ජාලගත වෙලා නැති හින්දා එතන ගැටලුවක් තියෙනවද මැඩම්? එතකොට නෑ, අපිට ඒ ගැටලුවක් නෑ. එයා ඉතින් ඒක වංචාවකට කරනව නෙමෙයිනේ. එයාලගේ ලොකු මුදලක් තියෙනවා. නමුත් ඒ මුදල සීමා කරලා තියෙනවා ජේෂ්ඨ පුරවැසි තැන්පතක් විදියට තැන්පත් කළ හැක්කේ බැංකුවේ ලක්ෂ 15යි. ඉතින් ඔබේ බැංකුවේ ලක්ෂ 15ක් තැන්පත් කළා තියෙනවා. ඉතින් එයා වෙන බැංකුවක තැන්පත් කරාද නැද්ද කියන එක අපිට එක පැත්තකින් අර කියන වගේ ජාලගත වීමක් නැති නිසා पवदीन मेडलू सा මැඩම් දැන් අපේ ස්ථිර තැන්පත් වලට ජේෂ්ඨ පුරවැසියන්ට කියන්නේ ග්‍රාමීය බැංකු වල මේ බොහොම අඩු පොලියක්නේ. ඒ කියන්නේ ලක්ෂ 15 දැම්මා. එතකොට අපේ දැන් අපේ ස්ථිර තැන්පත් වලදී ජේෂ්ඨ පුරවැසිය මුදල් මේ අරගෙන යන මේ අපේ පොලිය අඩුයි ලංකා බැංකුවේ පොලිය ජේෂ්ඨ පුරවැසියන්ට වැඩි කියලා. ඒකත් අපේ ගැටලුවක් නේද? සත්‍ය වශයෙන්ම ඔව්. ඉතින් ලංකා බැංකුවේ දැන් අපි දෙන පොලි අනුපාතය 15%ට වඩා අඩු නම් ඔවුන් ඉතින් ඔවුන්ගේ මුදලට සරිලන පොලි ප්‍රතිශතයක් ගෙවන තැනකට යොමු වෙනවා. ඉතින් ඒක අපිට වළක්වන්න බෑ. මොකද මිනිස්සු බලන්නේ Tamanට වාසි සහගත තත්ත්වය ඇති වෙන්නේ කොතනින්ද. ඒ වාසි සහගත තත්ත්වයට යොමු වෙන තමයි හැමෝම උත්සාහ කරන්නේ. ඒ නිසා අපිට ඒ අරන් යන්නේක වළක්වන්නත් බෑ නේ. බලෙන් තැම්පත් තියාගන්නත් බෑ. මේවා තමයි අපිට වර්තමානයේ මේ කියන කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක පැන නැගිච්ච ගැටලු. ඉතින් ඔබට යම් ආකාරයකින් මේ විදියට ගියහම සමස්ත මූල්‍ය සම්පතම අහිමි වෙන තත්ත්වයක් ඇති වුණොත් ඔබ මොකද කරන්නේ? එමනම් අපිට ප්‍රතිපත්තිමය තීරණවලට යන්න වෙනවා නේද? එක පැත්තකින් අපි ලබා දෙන තැන්පත් පොලි ප්‍රතිශතය යම් ආකාරයකට වැඩි කරන්නත් ඊට සාපේක්ෂ ලෙස ණය පොලි අනුපාත වැඩි කරන්නත් ඒ වගේම අපි දැන් අපේ ලබා දෙන පොලි අනුපාත වැඩි කරනකොට ඒවා අයවීමේ පැත්තක් ගැනත් අපිට හිතන්න වෙනවා. දැන් බොහෝ වෙලාවට මේ වෙද්දී 6-7 අතර මට්ටමේ තමයි ස්ථාවර තැන්පත් පොලිය යන්නේ. බොහෝ තැන්වල 5.25 වාර්ෂික පොලිය. මාස්පතා පොලිය 4.75. ඉතින් හිතන්න දරුවනි, මේ පොලි ප්‍රතිශතයක ඉඳගෙන ඔබට ඔබේ ආයතනයේ පවත්වාගෙන යන්නත් අපහසුයි. මේකද මූණ දෙන සමාජිකයාට හෝ පොදුවේ සමාජික නොවන ගිනුම් හිමියාට තමන්ගේ ඉතිරි කිරීම් පවත්වාගෙන යාමටත් අපහසුයි. මේ දෙපැත්තම තියෙනවා. එනිසා
අපි විශේෂයෙන්ම මුදල් අතින් අපි මේ වෙනකොට සම්පූර්ණ වැටීමකට පාත්‍ර වෙමින් පවතිනවා. ඉතින් මේ ගැටලුව විසඳා ගැනීමට නම් අපි සාමූහික ප්‍රයත්නයකට යන්න ඕන. විශේෂයෙන්ම පවතින මුදල් ආරක්ෂා කරගන්න සුදුසු වැඩපිළිවෙලක් යොදන්න ඕන. ඒ වගේම සමාජිකායක මනා සබඳතාවයක් ගොඩනගා ගන්න ඕන. ඔවුන් මුදල් විද්‍රෝ කරගෙන යන තත්ත්වයක් ඇති නොවන ආකාරයට විශේෂිත පොලියක් දෙන්න පුළුවන් නම් යම් කිසි කෙනෙක්ගේ වැඩි මුදලක් තියෙන අවස්ථාවක දශම පහක් මුකට වැඩි කරලා විශේෂිත පොලියක් දීමේ හැකියාවක් තියෙනවා නම් ඒ කෙනා මුදල් විද්‍රෝ කරගෙන යන එකක් නැහැ ඔබ ළඟ ඉදීවි. නිසා ඔබට ඒ මුදලින් නැවත නැවත මුදල් ඉපයීමේ හැකියාවක් ලැබේවි රඳවා ගැනීම තුලින්. ඉතින් හැකිතාක් ඔබ උත්සාහ කරන්න මුදල් අතින් සම්පෝසිතව පවත්වාගෙන යන්න. එහෙම නුනොත් මේක කාලීනව ලොකු අභියෝගයක් දක්වා පැමිණලා ඔබේ සමිති තාමත් මූල්‍ය ශක්තියින් අතින් දුර්වල වන මට්ටමක් දක්වා පැමිණේවි. මැඩම් අපි දැන් ස්ථාවර තැන්පත් ලොකු මේ කියන්නේ විශාල තැන්පත් තියෙන්නේ ජනවාරි ගනුදෙනුයි අප්‍රේල් ගනුදෙනුයි වලදී. අපි ඒ අවස්ථාවේදී ඒගොල්ලන්ට මේ තෑග්ගක් ප්‍රදානය කරනවා පවතින තැන්පත් වලට හැම අවුරුද්දෙම. ඔව්. එතකොට ඒ තුලින් අපේ නම් ඇත්තටම තැන්පත් ආපසු ගැනීමක් සිදු වෙලා නැහැ. ඔව් ඒකත් එක්තරා විකල්ප ක්‍රියා මාර්ගයක්. ඒ කියන්නේ ලබා දෙනු ලබන පොලියට අමතරව ගනුදෙනු කරු සතුටු කිරීම සඳහා කිසියම් තුටුපඩුරක් ලබා දීම. ඉතින් ඒ තුටුපඩුර තුලින් සතුටටපත් වෙන නිසා එයා බොහෝ විට තමන්ගේ තැන්පත් නැවත රැගෙන යාමට පෙළඹීමෙන් වළක්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතෙන් මේ සඳහා ඔබ සූදානම් වෙන්න ඕන මානව සම්පත හැටියට අපි මේ පවතින අභියෝග ජයග්‍රහණය කරන්න සූදානම් වෙන්න. හැකිතා සමාජිකයා ග්‍රහණය කරගන්න ඕන. ඒ කියන්නේ සජීවී සවිබල ගැන්වීමක් සිදු කර ගැනීම කළ යුතුම වෙනවා සමාජිකයාගේ පැත්තෙන්. ඒ සඳහා ඔබ සූදානම් වෙන්න ඕන අර ඉස්සර වගේ බිම බලාගෙන කතා නොකර සමාජිකයා සමග සුවදශීලී මිතුරු මිත්‍රශීලී ස්වභාවයක් අනුගමනය නොකර ඔබට හැකියාවක් නොලැබේවි ඔබේ ආයතනය පවත්වාගෙන යන්න. එනිසා ඔබ සූදානම් වෙන්නම ඕන පවතින තත්ත්වයක් සමග ඇතිවිය හැකි අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා. ඊළඟට මැඩම් දැන් අපි ස්ථිර තැන්පතකින් ස්ථිර තැන්පතක් දාපු කෙනෙකුට එයා දැන් ස්ථිර තැන්පතක් ගන්න ඒ අවස්ථාවේ ගන්න හදනකොට ඒකෙන් අපි ණයක් හැටියට දුන්නොත් ඒක අපිට ලාභයක් ඒක ස්ථිර තැන්පත රඳවා ගැනීමක් කරගන්න පුළුවන් නිසා ඒක අපිට පාඩුවක් වෙන්නේ නැහැ නේද? පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒක තැන්පතට එරෙහි ණයක් ලෙස ප්‍රදානය කිරීමේ හැකියාවක් තියෙනවා. අද තැන්පත කල්පිරණ දිනට ණය මුදල සහ අදාළ පොලි මුදල් අය කරගෙන තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තැන්පත හිලව් කර ගැනීමට ඔබට සිදු වෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත් කරන්න එපා. ඔබද උන් බොහොම අමාරුවෙන් අපහසුතාවයෙන් ඉතිරි කරගත් මුදල නිසා ඔබේ හැකියාව වෙන්න ඕන දුන්නු ණය අය කර ගැනීමට බොහොම සුහදශීලී සේවාවක් පවත්වාගෙන යාමට තමයි ඔබට හැකියාවක් තිබිය යුත්තේ අනිවාර්යයෙන්ම. ඊළඟට විශේෂයෙන්ම ඔබ ක්‍රියාත්මක කළ යුතුයි ඔබේ සමාජිකයාගෙන් ගිලිහි ගිය විවිධ ව්‍යාපෘති. අපි සමහර වෙලාවට දැන් මේ දිනවල තියෙන අපි තන බ්ලොග්ගල් ව්‍යාපෘතියක් කරගෙන ගියා ඔබේ සමාජික සමිතියේ ණය අරගෙන. එතෙහි යාට ණය ගෙවීමේ හැකියාවක් නැහැ. මොකද බ්ලොග්ගල් නිෂ්පාදනය කිරීම අපහසුයි. සිමෙන්ති නැහැ. වැලිවල මිල වැඩි, සිමෙන්තිවල මිල වැඩි. එතකොට ගලක් විකිණිය හැකි මිලක් තියෙනවා. ඒ මිලට වඩා මිනිස්සු ගන්නෙ නැහැ.
එතකොට ඔහුගේ ව්‍යාපෘති අසාර්ථක වෙන්න පුළුවන් ඒ අසාර්ථක වීම මත ඔහුට ණය ගැනීමේ හැකියාවක් නැති වෙන්න පුළුවන් ඒ නිසා එක් ව්‍යාපෘතියක් අසාර්ථක වූ පමණින් ඔහු අධෛර්යයට පත් කරනමද ඊට සාපේක්ෂව වෙනත් ආදායම් ජනනය කළ හැකි ව්‍යාපෘති හඳුන්වා දීලා එයව සවි බල ගන්නනෝද කියන තැන අපි සමිතියක් වශයෙන් ඉන්න වෙනවා ඊළඟට පරිේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයන් සිදු කරන්න ඕන දැන් මේ දවස්වල තියෙන හොඳම පරිේෂණය තමයි ණය අය වෙන්නේ නැහැ නේද බඩු මිල දී ගන්න මිනිස්සු එන්නේ නැහැ බඩුවල මිල ඉතාමත් ඉහළම මට්ටමක පවතින නිසා දවස ගානේ සහල් මිල ඉහළ යනවා දවස ගානේ සීනිතේ කොළ මිල ඉහළ යනවා එළවලු මිල ඉහළ යනවා ඒ නිසා නිෂ්පාදන ධාරිතාවය අඩු වෙලා තියෙනවා සැපෙවුම සිදු කළ නොහැකි වෙනවා ඒට සාපේක්ෂ ලෙස ඉල්ලුමද අඩු වෙලා තියෙනවා එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන දැන් මේවා හඳුනාගෙන මේ අභියෝග ජයග්‍රහණය කිරීමේ හැකියාවන් ඇති කර ගන්න. ඒ සඳහා සාමූහිකත්වය, සමාජික සහයෝගීතාවය මේ සියල්ල ලබා ගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක්සේ ඔබ සැලකිය යුතුයි. ඉතින් අපේ රටේ ජනතාවගේ ඔබේ සමිතියේ සමාජිකයාගේ समस्त ලෝකයාගේ පොදු යහපත උදෙසා කටයුතු කිරීමට මේ කාලච්ඡේදයේ ඔබට සිදු වෙනවා විශේෂයෙන්ම මේ ආහාර පිළිබඳව කතා කරද්දී හැකි හැම විටම ආදර්ශවත් ජීවතුන් දෙන්න ඉඩකඩ නොමැති අයට මල් පෝච්චි වල පුළුවන් කංකුම් හිටෝ ගන්න රාබු හිටෝ ගන්න කුකුණු යන්න හදා ගන්න සමහරුන්ට පුළුවන් ලීස් කැරට් හදාගන්න මේවා ඒ ඒ බල ප්‍රදේශය අනුව සැලකිල්ලට අරගනිමින් ආදර්ශවත් ජීවතු වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි දැන් අපි දිගට කහ වැව්වා කොරෝනා කාලේ කහ වලට ඉතා ඉහළ මිලක් ආවා තවමත් ඒ මිල වෙළඳපළ තුල පවතිනවා හැබැයි අපේ රටේ නිෂ්පාදනය කරපු අමු කහ සඳහා ඒ මිල නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අමු කහ කිලෝ එකක් වේලනකොට සාමාන්‍යයෙන් කහ ගෑම් 100ක්ව කොටා ගන්න බැරි තත්ත්වයක් වගේ එන්නේ. එතකොට මුළුමනින්ම අර කහ නිෂ්පාදකයා ඇද වැටීමකට පාත්‍ර වෙනවා. විශේෂයෙන්ම අර කොරෝනා මුල් අවදියේ පැවති කහ සඳහා තිබ්බ ඉල්ලුම දැන් මිනිසුන්ගෙන් ගිලිහිලා එළඟ අපිට මේකට අලුත් ව්‍යාපෘතියක් හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔබ දන්නවා අර ගොරක කල්තබා ගැනීම සඳහා මිනිස්සු ගොරක පේස්ට්යක් හැදුවා. එළවට අබ කියන්නේ දැන් ওই පාන් වල ගන්න අබ පේස්ට්යක් හැදුවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් වෙන්න ඕන ඔබේ සමාජිකින් හරහා කහ පේස්ට්යක් හදන්න. और एक खालता बागे नहीं मिले सामान्य कहा गया अनाहक वगे गिनिच्चत योगर्ट कोप किंग एक आ वगे उसका पेस्ट ये की नारंगी और मैंने सुनता प्रिज के तेला खाने पुलवा मेवा नव परेशनात्मक व्याप्ति और दें अति कहा सामान्य ग्राम दहाया कहा कुडू वेलंद पुले रुपया सीया पमने मेनवा और टक हगेम सीया रुपया दाहक पमने विने का අපිට පුළුවන් අමු කහ පේස්ට් එකක් රුපියල් 100කට වගේ මිලකට ග්‍රෑම් 100ක් වගේ විකුණන්න. අන්න ඒ වගේ දැන් ඒක පරිේශනාත්මක ව්‍යාපෘතියක්. ඒකෙන් මිනිසුන්ගේ පිරිවැය අවම කිරීමට හැකි ව්‍යාපෘතියක්. ඇති අපි මේ දේවල් විශේෂයෙන්ම දැන් මේ කාලේ ගොරක කහ ඊළඟට ඔය අබ ඊළඟට දැන් ඔය කොත්තමල්ලි මිනිස්සු දැන් නිතර කොත්තමල්ලි පානය කරා මේ කොරෝනා තත්ත්වයත් එක්ක. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඒකිනුත් කිසියම් මූ නිෂ්පාදනයක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට මුදා හරින්න. මේ දේවල් එක්ක ඔබ විශේෂයෙන්ම මේ නවීන තාක්ෂණයත් එක්ක ගලපා ගනිමින් ඒක අභියෝගයක්කට පාත්‍ර වීමට ඇති ඉඩකඩ වළක්වාලමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.
පවතින අභියෝග ජයග්‍රහණය කරා. ඇතින් දැන් අර කොස් මදුලේ ඉඳන්ම කොස් මෙලියේ කොස් ඇට ටික කොස් මදුලු ටික කොස් කෙඩියේ පිට පොත්ත මේ මේ සියල්ලටම ඉහළ මිලක් ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඒවා කොහොමද අපි වෙලද පොලට මුදා හරින්නේ හොඳ ශක්ති ජනක ආහාර විදිහට විශේෂයෙන්ම මේ අර කොස්වල කොස් පනාපතුරු කියන එක මේ ප්‍රතිදේහ නිස්පාදනය කිරීම සඳහා බොහෝ ඉඩකඩක් සලසන දෙයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් එහෙමනම් මේ නිස්පාදන වලට අපි ඉඩ දෙනවද ඉඩකඩ සලසා දෙනවද ඒ තුලින් විවිධ නව ව්‍යාපෘති සිදු කරනවද කියලා ඔසයිටි විතර යාර අය ගන්න මිනිස්සු එන්නේ නැහැ අය වෙන්නේ නැහැ නත් විකල්පයක් කරුණා කරලා ඔබේ මයික් එක ඔෆ් කරගන්න මොකද නිකන් මම කියන අනිත් අයට ඇහෙන්නේ නැතුව වෙන්න පුළුවන් කරුණාතිස්ස කරුණාකර මයික් එක ඔෆ් කරගන්න. ඉතින් අපිට අතිරේක කතා බහ දෙන්න එපා. ඔබේ මයික්‍රොෆෝනය ඔෆ් කරගෙන අපි සාකච්ඡා කරන ගැටලුත් එක ඉන්න. ඊළඟට ඔබේ සංවිධානය තුල තිරස් සහ සිරස් සබඳතා ගොඩනංවා ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද එහෙම සබඳතා නොමැති වුණොත් ඔබට ඔබේ ව්‍යාපාරය පවත්වාගෙන යාම අපහසු කාරණාවක් වේවි. ඒ වගේම බොහෝ විට ඔබට කුඩා මට්ටමේ සම්පකාර සංවිධානයක් උනත් සිදු වෙනවා. නවීන තාක්ෂණික උපාංග භාවිතයට ගන්න තාක්ෂණික ක්‍රම අනුගමනය කරන්න. පහුගිය දිනක අර සනස සමිති වලින් මේ දිනවල සිදු කරනවා ඊසි ගෑස් ක්‍රමයට තැන්පත් ආපසු ගෙවීම. ඉතින් දරුවනේ මේවායේදී බොහොම කල්පනාවෙන් වැඩ කරන්න. මේක නවීන තාක්ෂණික ක්‍රමයක්. හැබැයි ඉතින් සමහරු මෙතෙන්දී ව්‍යාජ ලෙස තමන්ගේ ගිණුමේ මුදල් නොමැතිව ඊසි ගෑස් ක්‍රමයට තැන්පත් ආපසු ගැනීමට කටයුතු කරන සමහර වෙලාවට ඔබට නිවැරදි පිරික්සුම් ක්‍රමවේදයක් ඒට නූල නම් මේ සම්බන්ධයෙන් ඔබ දැඩි ලෙස අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. සමහර විට නොදැනීම මූල්‍ය වංචාවකටත් අහු වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍යයි නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම, නව තාක්ෂණික ක්‍රමවේද ගලපා ගැනීම අවශ්‍යයි. හැබැයි ඒ ක්‍රමවේද තුල නිසියාකාරයෙන් හොඳ පරීක්ෂා කිරීම ඇතුළත් සිටීමත් අවශ්‍යයි. ඊළඟට විශේෂයෙන්ම අපේ පරිසරය මේ වෙද්දී ගොවිතැන සම්පූර්ණයෙන්ම මුළුමනින්ම ඉවත් වෙලා ගිහිල්ලා වෙනත් භෝග වගාවන් බොහෝ දුරට ඉවත් වෙලා ගිහිල්ලා ඉතින් අපිට හැකියාවක් තියෙන්න ඕන වෙනස් වූ ක්‍රමයට අපේ සමාජිකින් වෙනස් කරගන්න. දැන් රසායනික පොහොර භාවිතයේ යම් යම් ගැටලු මතුණා නම් අපිට හැකියාවක් තියෙන්න ඕන කාබනික පොහොර වගාව හඳුන්වලා දීලා සමාජිකයින් එක්ක අපි පිටිපස්සෙන්ම හිටගන්න වෙනවා මේ ක්‍රමවේදය තුළ. එම පිටිපස්සෙන්ම හිටගෙන ඉඳලා අපිට පුළුවන්කම තියෙන ඕන ගිලිහි යන සමාජිකයින් නැවත අරගෙන ඒ අයගේ ආදායම් තත්ත්වය ඉහළ නන්වාලීම සඳහා අවශ්‍ය පරිසර හිතකාමී නිස්පාදන ව්‍යාපාර ආරම්භ කරන්න අතහිත දීම තුළින් හොඳ යහපත් සමාජයක් ගොඩනගා ගන්න ඔබට හැකියාව තියෙන්න ඕන. දැන් ඔබ දැක්කා අර ඉස්සර යෝගට් කන්න තිබුණු ප්ලාස්ටික් හැන්ද වෙනුවට දැන් මිනිස්සු නිෂ්පාදනය කරලා තියෙනවා ලී හැන්දක්. ඉතින් අර ඒක ලී හැන්ද දිරනවා. පරිසරයට මුදා හරියට බාධාවක් වෙන්නේ නැහැ ඒක දිරීමකට පාත්‍ර වන නිසා. ඉතින් මේ දේවල් කරන්න නම් අවශ්‍යයි හොඳ
සහයෝගීතා වර්ධනය. ඉතින් සහයෝගීතා වර්ධනය තුලින් තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ කියන අභියෝග. එලකට අපිට දේශපාලනය කියන දේ අනවශ්‍ය ලෙස ගලපා ගන්න ගියොත් ඔබට මේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක විශාල අභියෝගයක් බවට පත් වේවි. එනිසා දේශපාලනය අවශ්‍යයි මැදිහත් වීම කරගත යුතුයි. හැබැයි එය අනවශ්‍ය පරිදි ගලපා ගැනීමක් නොකළ යුතුයි. ඊළඟට විශේෂ ප්‍රාගුණ්‍යයෙන් යුත් අයවලුන් ඔබේ ව්‍යාපාරයේ එක ඉන්න ඕන. එයාගේ විශේෂඥතා දැනුම තුලින් ඔබ යම් යම් විවිධ විවිධාංගීකරණයන්ට ගිහිල්ලා එයාගේ දැනුම ඔබේ සමිතියට ගලපා ගනිමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම සමූපකාරය කියන්නේ වචනවලට සීමා වූවක් නෙමෙයි. සාර ධර්ම, ආචාර ධර්ම සහ ප්‍රතිපත්ති නිවරදිව භාවිතයට ගනිමින් ඒ රාමුව තුල හිඳිමින් පවතින අභියෝග ජය ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා සුදුසු වටපිටාව ගොඩනන්වා ගැනීම අවශ්‍යයි. එනම් මේ සඳහා හොඳ සංනිවේදනයක් තියෙන්න ඕන, මනා සම්බන්ධීකරණයක් තියෙන්න ඕන, නිරන්තරයෙන්ම සොයා බැලීමක් තියෙන්න ඕන, නායකත්වයේ සඳහා සූදානම් වෙන්න ඕන, මානව සම්පත හෙවත් කාර්ය මණ්ඩලයත් ඒ සඳහා සූදානම් වෙන්න ඕන. ඔබ විසින් විටින් විට විවිධ විකල්ප යෝජනා ඔබෙන් ඉදිරිපත් වෙන්න ඕන. ඔබ සමග රැඳී සිටින සමාජිකයාට පවතින තත්ත්වයක් එක්ක පෙර පැවති අභියෝගයන්ද වර්තමානයේ මේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග ඇති වූ අභියෝගයන්ද යන සියලුම අභියෝගයන් ජයග්‍රහණය කරමින් ඔබේ සමිතියේ පැවැත්ම ඉදිරියටත් පවත්වාගෙන යන්න නම් ඔබ සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කිරීම අවශ්‍යයි, සාමූහික වීම අවශ්‍යයි. ඒ සඳහා ඔබට ශක්තියක් ඇති කියලා ආත්මාධාරය ගොඩනන්වා ගැනීමත් අවශ්‍ය වෙනවා. එහෙමනම් ඔබට පැහැදිලි ඇති ඔබට තියෙන අභියෝග මොනවද කියලා. ඒව නැවත කතා කරොත් අපි පවතින ආර්ථික තත්ත්වයට යාම සඳහා සුදුසු වටපිටාවක් ගොඩනංවා නොගැනීමත්, විශේෂයෙන්ම වාණිජාතින් අපි දුර්වලයි. ඒ වගේම ඇතරම අපෙන් වෙන්න ඕන මේ වැඩි වෙන හාල් ටික සමාගමකින් අරන් වැඩි මිලට විකිණීම නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕන බල ප්‍රදේශය තුල ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරනු ලැබූ වී ටික මිලදී අරගෙන ඒවා සහල් බවට පත් කරලා අර වෙන වෙළඳ සැලක තියෙන මිලට වඩා අඩුවෙන් රුපියල් 10ක් 15ක්වත් අඩුවෙන් වෙළඳාම් කිරීමේ හැකියාව සමිතියකට තියෙන්න ඕන. ඒ එහෙම නැත්නම් ඔබ අර බහුජාතික සමාගම් එක්ක කටයුතු කරන නිසා අපි අනයන ක්‍රියාවලියේ දෙනකොට සමූපකාර සමිතිවලිනුත් ලෝණු ගෙනල්ලා 260 විකුණනකොට සිල්ලර වෙලෙන්ද පිටකොටුවට ගිහිල්ලා පිටකොටුවේ ලුණු ගෙනල්ලා 260 විකුණනවා කියන්නේ අපි දුර්වලයි. හේතුව අපේ මිල ඊට වඩා අඩු වෙන්න ඕන. මොකද අපි ඩිර ආයනායන කාර්යය නියලිලා අපි මුළු සමස්තයටම බීලුණු රැගෙන ආවා. සමස්තයටම සැමන් රැගෙන ආවා. එහෙනම් අපිට පවතින මිලට රුපියල් 2ක් එකතු කිරීම නෙමෙයි අපෙන් වෙන්න ඕන. පවතින මිල සාමාන්‍ය වෙළඳපොලේ පවතින මිලට වඩා අඩුවෙන් රුපියල් 4-5ක් අඩුවෙන් අලෙවි කිරීමයි අපි අදින් වෙන්න ඕන. එතනට තමයි සමූපකාරය කියලා කියන්නේ. අපි මේ කොරෝනා වසංගතය අවියක් කරගෙන තියෙනවා. සමහර සමූපකාර සංවිධාන මෙතෙක් අලෙවියට නුසුදුසු දේවල් අලෙවි කරන්න, ඒ වගේම ඉතාමත් අඩුවට ගෙනල්ලා ඉහළම මිලකට විකුණන මේ වගේ දේවල් වලට සමහරක් සමිති පෙළඹිලා තියෙනවා. එය නොවිය යුතුයි. එලාට මානව සම්පත හොඳින් සූදානම් වෙන්න ඕන මේ කාර්ය ඉටු කිරීම සඳහා. ඒ වගේම මුදලින් ඔබ නිරන්තරයෙන්ම පෝෂණය වෙන්න ඕන. අය වෙන්නේ නැති නායකරුවන් දැනුවත් කිරීමෙන් ඒවා බොහොම සත්භාවයෙන් යුතුව අය කර ගැනීමට කටයුතු කරන්න. මේ දිනවල අනවශ්‍ය වියදම් සියල්ල කපා හැරගන්න අවශ්‍යතාවය මත පමණක් හිඳමින්
වියදම් කිරීමට කටයුතු කරන්න එහෙම නුනොත් අපිට ලොකු අභියෝගයක් වේවි පවතින අභියෝග වලට තව තව අභියෝග එකතු වේවි ඊළඟට නායකත්වය සූදානම් වෙන්න ඕන මේ සඳහා මුණ දීමට ඒ වගේම විවිධ ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරන්න ඕන දැන් මේ දිනවල හොඳ කුකුල් කොටු කියන අය ආදායම් කිහිපයක් ලබන එකක් මස් පිණිස සතුන් වෙළඳන් කරනවා අනිත් පැත්තෙන් බිත්තර ටික විකුණනවා අනිත් පැත්තෙන් කුකුල් බෙටි ටික පොහොර ලෙස මේ දිනවල හොඳ ඉල්ලුමක් තියෙනවා වෙන්දට රුපියල් 100ට දුන්න පොහොර මිටිය අද රුපියල් 200කට 250කට විකුණා ගන්න පුළුවන් හොඳ කිරිගව පට්ටියක් තියන අයට අද වෙද්දි ඉදියර කිරි විකුණ ගන්න පුළුවන් ඒ වගේම ගොම ටික පසට පොහොරක් ලෙස එකතු කරන්නට විකුණ ගන්න පුළුවන් ඒ නිසා මේ දේවල් පිළිබඳ තමයි අපේ විශේෂ අවධානය යොමු වෙන්න ඕනේ කාලීනව මේක අපිට ඇතිවිය හැකි ගැටලුවක් සේ සලකා නිවරදිව කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ එහෙනම් ඔබට පැහැදිලි ඇති අපි කොහොමද මේ පවතින අභියෝගත් මීට පෙර පැවති අභියෝගත් යන සියලුම අභියෝගයන් සැලකිල්ලට ගනිමින් ඒ අභියෝග වලට මුහුණ දීම සඳහා සුදුසු පිළියම් යොදා ගනිමින් ඔබේ සමිතියේ තිබෙන සාර්ථකත්වය ඇති කර ගැනීමට කටයුතු කළ යුතුයි. අපිට ඉතින් ඉදිරියේදී හිතන්න වෙනවා අපිට ජල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් පානීය ජලය පිළිබඳ ගැටලු ඉදිරියේදී විදුලිය රටට නැති වෙන බවට අනතුරු අඟවනවා විදුලි බල නිෂ්පාදනයට නොහැකි වේවි. එනිසා කල්ැතුවම මේ වාට සුදුසු විකල්ප ක්‍රියාමාර්ග අපි හඳුනා ගන්න ඕනේ. විශේෂම දේශගුණික විපර්යාස ඇති වෙන්න පුළුවන්. ඒවට මුහුණ දෙන්නේ කොහොමද? ඊළඟට මේ තියෙන කොරෝනා වසංගත තත්ත්වයෙන් ඇති විය හැකි විපර්යාස වලට මුහුණ දෙන්නේ කොහොමද? දැන් බහුතරයක් නිරෝගීව සිටි මිනිස්සු අද වෙද්දි ලෙඩ වෙලා. විශේෂම අර වැක්සීන් එක ගැනීමත් එක්ක මිනිස්සු බහුතරය අද විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙනවා. එනිසා වුන් මානසිකව වැටිලා ඉන්නේ. එසම මේ මානසික ප්‍රේසිත ඉදිරියට ඔබට ඒ අය සංස්කරණය කරගෙන නැත්නම් ඒ අය සම්බන්ධ කරගෙන කටයුතු කිරීමට සිදු වෙනවා. එනිසා සමිතියට පිළියමක් වශයෙන් ප්‍රතිසංවිධානය වීම අවශ්‍යයි. එතකොට සමූපකාර සමිතියට ඔබේ පාරිභෝගිකයාට දෙපාර්ශවයටම විශේෂ වාසි ලබා දිය හැකි විවිධ ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. ඉතින් ඉදිරියේදීත් අපි අපේක්ෂා කරනවා මූල්‍ය වෙනඳපොළ අයහපත් අයුරින් පවතිවි. ඒවා සමුපකාර සමිතිවලට හිතකර ස්වභාවයක් ඇති නොවේවි කියලා අපි අපේක්ෂා කරන රටේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය එනිසා අපි ඒවට මුහුණ දිය හැකි ශක්තියින් ගොඩනගා ගැනීම අනිවාර්යෙන්ම සිදු කළ යුතු වෙනවා. ඉතින් ඔබ කාගේ හෝ මයික්‍රෝෆෝනේ ඔන් වීමෙන් බාධාවක් ඇති වෙලා තියෙනවා සූර්ය වංශ මහතා හරි මාත්‍රි හරි ඔබේ මයික්‍රෝෆෝනේ ඕෆ් කරගන්න අපේ මයික්‍රෝෆෝනේ ඕෆ් කරගෙන අනිත් අයට බාධාවක් නොමන අයුරින් අපි තව ප්‍රයක පමණ කාලයක් රැඳී සිටිමු. අපි ඊළඟට කතා කරමු අපේ ඊළඟ මාතෘකාව නමය ජාතික ආර්ථිකයහිලා සමූපකාර ව්‍යාපාරයේ කාර්යභාරය මුකන්ත කියලා. දැන් අපිට ජාතික ආර්ථිකයක් පිළිබඳ කතා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හේතුව අපේ සියලු ආර්ථික මර්මස්ථානයන් වැසී පවතින තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපිට ආර්ථිකයක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් ආර්ථිකය කියලා කියන්නේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමේ සිට සමාජ තත්ත්වය වර්ධනය කර ගැනීම
සහ සංස්කෘතික අවස්ථා අංගයන් වර්ධනය කර ගැනීම කියන මේ තේවදෑරුම් වර්ධිත තත්වයට අපි කියන ආර්ථිකය ශක්තිමත් තත්වයක් ඇති වෙලා කියලා. නමුත් ශ්‍රී ලංකාව ගත්තොත් මේ වන විට ජාතික ආර්ථිකය ව්‍යසන තත්වයකට පත් වෙමින් පවතිනවා. එහෙනම් මේ ව්‍යසන තත්වයෙන් මුදවා ගන්න සමූපකාර ව්‍යාපාරයට කළ හැකි දේ කුමක්ද? ජාතික ආර්ථිකයහිලා සමූපකාරයේ කාර්යභාරය. අපිට විශේෂයෙන්ම කළ හැකි දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපේ නිෂ්පාදන සමූපකාර සංවිධානය කියනෝ නම් ඒවායේ නිෂ්පාදන ධාරිතාවයන් වැඩි කිරීම. ඊළඟට අපේ භාණ්ඩ සහ මුදල් අලවිය සිදු කිරීමේදී සාධාරණ අලවිකරණයකට යාම. මොකද අපි භාණ්ඩ සහ මුදල් අලවි කරනකොට අනිත් ආයතනවලට සාපේක්ෂව අපිත් ඒ විදියට කළුපඩ මුදලාලිලා වෙනම නම් අපෙන් අපේක්ෂා කරන සමූපකාරයක් නොමැති බව තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා සමූපකාරය විසින් ආර්ථිකයට සවිබල දායකත්වයක් දිය හැකි විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්න ඕන. ඒ ව්‍යාපෘති ආරම්භ කරලා දල දේශීය ආර්ථිකයට හොඳ ඉඩකඩක් සලසා දෙමින් සමූපකාර ව්‍යාපාරයේ ඉදිරියට යන්න ඕන. අපි දන්නවා දැනටමත් අපි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පසුගිය කාලවකවානුව තුලදී රජය ඔබව නම් කරා. ඒ නම් කිරීමට බොහෝ දුරට හේතු වුණා අපි සලසන සේවාවන් තුලින් පොදු මහජනතාවගේ යහපත අපේක්ෂා කරන නිසා. ඉතින් අපිට දැන් අවශ්‍ය විශේෂයෙන්ම නව ව්‍යාපෘති. ඒ ව්‍යාපෘති පිළිබඳ කතා කරද්දී විවිධාංගීකරණය අවශ්‍යයි. විශේෂයෙන්ම ජාතික ආර්ථිකයේ ශක්තිමත් දායකත්වයක් දෙන්න නම් ඔබේ සමූපකාර සංවිධානවල කෝප් සිටි, මිනි කෝප් සිටි විශාල වශයෙන් ජාලගත කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ආර්ථිකයට සමගාමීව බහුජාතික සමාගම් පවතින තත්ත්වය හමුවේ අතිශය තරගකාරී මිලකට මිල වැඩි කිරීම කරනකොට ඔබට පුළුවන් වෙන්න ඕන ඔබේ කෝප් සිටි, මිනි කෝප් සිටි හරහා සානදායි මිල ගණන් යටතේ භාණ්ඩ අලවි කරලා විශේෂයෙන්ම මිනිසුන්ට අවශ්‍ය සුභ සාධනය සහන ලබා දෙන්න. එහෙම ලබා දීම තුළින් ඔබට හැකියාව ලැබෙනවා, ඉඩකඩ ලැබෙනවා, ජාතික ආර්ථිකයට සවි බලදායකත්වයක් ලබා දෙන්න. විශේෂයෙන්ම සාරධර්ම ආචාර ධර්ම ප්‍රතිපත්ති තුළ හිඳිමින් සංවර්ධනයේ නියමෝ ලෙසින් කටයුතු කිරීමේ හැකියාව සමූපකාර ව්‍යාපාරයට තියෙන බව පැහැදිලියි. ඒ නිසා හැකි හැම අවස්ථාවලදීම ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඔබ ආයතනයන්හි සවි බලදායකත්වය ලබා දීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාර ව්‍යුහය තුළ රැඳී සිටමින් කටයුතු කරන ප්‍රාථමික මට්ටම, ද්විතීයික මට්ටම සහ මුදුන් මට්ටම ආදී වශයෙන් සමූපකාරික ජාලයක් ගොඩනංවා ගැනීම අවශ්‍යයි. ඒකාබද්ධ ගැනුම් හා නිකුණුම් ක්‍රමයක් ගොඩනංවා ගැනීම අවශ්‍යයි. මිනිසුන්ගේ මිනිස් අවශ්‍යතා සහ වමනා ඉටු කර දීම සඳහා සෑම අවස්ථාවලදීම අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සකසුවන්කම හා ඉතිරි කිරීම පිළිබඳ හැඟීම් වර්ධනය කිරීම, එලාට විවිධ අමුද්‍රව්‍ය උපයෝගී කරගැනීම, ඉහළ නිෂ්පාදන ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, විශේෂයෙන්ම දේශීය දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීම, ඊළඟට කාබනික පුහුර වගා ප්‍රචලිත කිරීම, ආදර්ශවත් ජීවතු ඇති කිරීම, මෙන්න මේ ආදී කාර්යයන් තුළින් ඔබට හැකියාව ලැබෙනවා ජාතික ආර්ථිකයට සවි බලදායකත්වයක් ලබා දෙන්න. විශේෂයෙන්ම සමූපකාර ව්‍යාපාරයේ ගත්තොත් දරුවනි, රට අස්ථාවර වූ සෑම අවධියකදීම හොඳ සවි බලදායකත්වයක් ලබා දුන් ව්‍යවසායකත්වයක් ලෙස හඳුනා දෙන්න පුළුවන්.
අපි රට අස්ථාවර වූ අවස්ථා කියලා හඳුන්වනවාම ඔබ දන්නවා 30 වසරක යුද්ධයක් තිබුණා රටේ ඒ යුද්ධයේ කාලයේදීවත් අපේ සමුපකාර ව්‍යාපාරය සමිති වසල දැම්මේ නැහැ ඉන්දනාල් වැහුවේ නැහැ බැංකු වැහුවේ නැහැ අපි මේවා විවෘත කරලා පොදු මහ ජනතාවට සේවාවන් ලබා දුන්නා ඒ තුලින් අපි රටේ ජාතික ආර්ථිකයට ශක්තිමත් සවිබලදායකත්වයක් ලබා දීමට කටයුතු කරා ඒ වගේම අපේ සමුපකාර සංවිධාන විශේෂයෙන්ම අර තෙල් පිරිපහදුවට ගිනි තැබූ වෙලේ අපේ ඉන්දනහල් සියල්ල විවෘතව තිබුණා අපි ඒවා වැහුවේ නැහැ අපි ළඟ තිබිච්ච තෙල් බෙදා හැරීමට අපි කටයුතු කරනු ලැබුවා මේ තුලින් රජය ආර්ථිකමය වශයෙන් අපහසුතාවයට පත් නොවි ශක්තිමත් පවත්වාගෙන යාමට හැකියාවක් ලබා ගත්තා සමුපකාර ව්‍යවසාය තුලින් ඒ වගේම ඔබ දන්නවා අපේ ව්‍යාපාර ශේෂ්ඨයේ සහල් නිෂ්පාදන සම්පකාර සංවිධාන කිරි නිෂ්පාදන සමුපකාර සංවිධාන ඒ වගේම තේකොළ නිෂ්පාදන තව සමහරක් සමිති තියෙනවා විවිධ තුන පහ වර්ග නිෂ්පාදනය කරන තව සමහර සමිති තියෙනවා පොල් තෙල් නිෂ්පාදනය කරන පොල් ආශ්‍රිත සියලුම ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ඒ වගේම ඇඟලුම් ශේෂ්ත්‍රයේ අපේ පේෂ කර්මාන්ත සම්පකාර සමිති තියෙනවා ඒ වගේම කාන්තා සංවර්ධන සේවා සම්පකාර සමිති කාන්තාවන් දිරිගන්වන ලබන විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කළ ජාතික ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් සැපීමට කටයුතු කරනවා මෙන්න මේ විවිධ සම්පකාර ඒ වගේම අපිට විපතේදීත් අපි පිහිට වෙනවා විශේෂයෙන්ම මරණයකදී ඒ වගේම සතුටේදී අපි විවාහ උත්සවයක් දරුපතක් වගේ දේවල් වලදීත් ඔබේ සමුපකාර සංවිධාන හැකි පමණ සහභාගීත්ව ප්‍රවේශයක් ලබා දෙමින් කටයුතු කරනවා ඒ සියල්ලම එකට එකතු කරලා ගත්තහම දරුවනේ ජාතික ආර්ථිකෙහිලා සවිබල දායකත්වයක් ලබා දීමක් ලෙස හඳුන්වන්න පුළුවන් ඒ වගේම රජය විසින් විටින් විට ක්‍රියාත්මක කරනු ලැබූ විවිධ සංවර්ධන ව්‍යාපෘති අපි එක කාලච්ඡේදයකදී ජනසවි මුද්දරය බෙදා හැරියා තව කාලච්ඡේදයකදී සමුද්දි මුද්දරය බෙදා හැරියා දැන් ඔබ බෙදා හරිනවා ගර්භණී මුද්දරය ඔබ විවිධ කාලච්ඡේදවල ඔබ නිල ඇඳුම් බෙදා හැරියා සහල් සලාක බෙදා හැරියා ඊළඟට අර භූමි තෙල් කාඩ් එක කියලා ඉස්සර කාඩ් එකක් තිබුණා ඒකට භූමි තෙල් බෙදා හැරියා මේ විදිහට විවිධ රජය විසින් දුප්පත්කම තුරන් කරලීමට අඩු ආදායම් ලාභීන් ශක්තිමත් කිරීමට විටින් විට ගනු ලැබූ සංවර්ධන වැඩපිළිවෙළවල් හිදී ඔබේ සමුපකාර සංවිධානවල එකතුෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා නියමු දායකත්වයක් සපයා දෙමින් විශාල සහයෝගයක් රජයට ලබා දුන්නා. පහුගිය කොරෝනා කාලය තුල ඔබ ඔබේ ජීවිත පරදුවට තියමින් ඔබේ පවුලේ අන් අය පිළිබඳ නොසිතමින් ඔබ උදේ හවස රැකියාවට වාර්තා කරා සමහර වෙලාවට රෝගීනුත් ඔබ ළඟට එන්නේ නැති මිලදී ගැනීම කරන්න නැති සේවාවන් ලබා ගන්න නැති නමුත් අපි ශක්තියින් වර්ධනය කර ගනිමින් නොසැලෙන ගුණයකින් යුක්තව මේ අස්ථාවර වෙච්ච අවස්ථාවේදී රජයට සානුබල දායකත්වයක් ලබා දුන්නා. සත්‍ය වශයෙන්ම අපි කතා කරොත් සමුපකාර ව්‍යාපාරය සතු ඉඩම් හා ගොඩනැගිලි විවිධ වත්කම් මිල මුදල් මේ සියලුම සේවාවන් එකට එකතු කරලා ගත්තහම රජය යම් අපහසුතාවයකට පත් නොවි තවදුරටත් ආර්ථිකමය වශයෙන් යම් ස්ථාවරත්වයක් රඳා පවත්වා ගැනීමට මේ ව්‍යාපාරය ලොකු පිටුවහලක් දෙන බව කියන්න පුළුවන්. ඉතින් අපි ශ්‍රී ලාංකීය තරුණ පරපුර තරුණ ව්‍යවසායකත්වය ගොඩනන්වනවා විශේෂයෙන්ම ග්‍රාමීය කෘෂිකර්මාන්තයට ඕන් යොමු කිරීමක් කරනවා
එවැගේම ඔවුන්ගේ විභව ශක්තියන් වර්ධනය කරලා විවිධ ස්වයන් රැකියාවලට යොමු කිරීමට ඔබ හැකි හැම වෙලේම කටයුතු කරනවා විශේෂයෙන්ම ශක්තිමත් ආර්ථිකයක් වර්ධනය කිරීමෙහිලා සම්පකාරය කටයුතු කරනවා කිව්වොත් එය බෝධුරට නිවරදී අපේ මේ ව්‍යාපාරය ආරම්භ වුණේ ව්‍යසන තත්වයකට පිට වෙන්න. එනිසා එදා තිබුණු ව්‍යසනය මේ ව්‍යසනයට වඩා වෙනස්. එදා තිබුණේ කළු කඩ මුදලාලිලා පොලියට මුදල් ණයට දෙන්නන් ව්‍යාපාර පරිසරය මුළුමනින්ම තම අතට ගැනීමෙන් අසරණ ජනතාව පීඩණයට පත් වුණා ව්‍යසනයට පත් වුණා. ඒ නිසා ඇති වුණු තත්වයට පිළියම් වශයෙන් තමයි ව්‍යාපාරයේ ඇති උනේ අද තත්ත්වයට වඩා වෙනස් අද මුළු මහත් ලෝකයාම රෝගී වදුරක් නිසා ව්‍යසනයට පත් වෙලා තියෙනවා ඒ ව්‍යසනය සියලුම අංගෝපාංග කෙරෙහි බලපාලා තියෙනවා ඒක පැත්තකින් මිනිසුන්ගේ දිනදා ක්‍රියාවලියෙන් දැන් අපි දන්නවා අපේ සංචාරක ශ්‍රේෂ්ඨය මේ වෙනකොට තාමත් දුර්වල මට්ටමක පවතිනවා ඒ ඒ පැත්තෙන් තිබුණු ආදායම් සියල්ල අහිමි වෙලා තියෙනවා එවගේම අපි දන්නවා මේ දිනවල ආපන ශාලා හෝටල් හිමියන් අතිශය දුෂ්කරතාවයකට මුහුණ දෙනවා ඔවුන්ට කිසිදු ආදාය මාර්ගයක් උපයා ගැනීමට නොහැකි තත්ත්වයට ඔවුන් පත් වෙලා තියෙනවා එනිසා මේ සියලු අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා සමූපකාරයට හැකියාවක් තියෙනවා ඒ අයට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි ඒකට කියනවා ජාතික ආර්ථිකහිලා සමූපකාර ව්‍යාපාරයේ කාර්යභාරය කියලා. අපි පහුගිය පාඩම්වලදී කතා වුණා අපි සියලු ක්‍රියාකාරකම් අවසන් කරාට පස්සේ අපිට යම්කිසි ලාභයක් ලැබිලා තියෙනවා සුද්ධ ලාභයක්. ඒ ලාභය ලබා ගන්න නම් අපි මිනිස්සු පැලීමට පෙලීමට පාත්‍ර කරේ නැහැ. අපි හැකියතාක් සහනදායි වැඩපිළිවෙළවල් දියත් කරමින් තමයි අපේ ක්‍රියාකාරකම් පවත්වාගෙන ගියේ. එනිසා අපිට පුළුවන් තවදුරටත් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේහිලා මෙහෙවරක යෙදෙන්න. මොකද මිනිසුන්ගේ ආර්ථිකය මේ වෙනකොට මුළුමනින්ම විනාශ වෙලා පවතින නිසා. ඉතින් මේ දිනවල ටාකට් කියන ඒවාට යන්න එපා. අපිට ටාකට් වලට යාම අපහසුයි. නමුත් අපිට යමක් කළ හැකි වේවි. අපි අර ඉස්සරණම් කියනවා ටාකට් ගන්නවා අවැස්ත මේන්තු හදනවා අදලා කියනවා මෙච්චරක් විකුණුම් වර්ධනය කරනවා කියලා. නමුත් අපිට පුළුවන් ද ඉදිරි වර්ෂයේ නැත්නම් 2022 වර්ෂයේ විකුණුම් මෙච්චරකින් වැඩි කරනවා කියලා ටාකට් එකක් දෙන්න පවතින මේ ආර්ථික තත්ත්වයත් එක්ක. අපි එහෙම කියන්න බැරි වේවි. නමුත් අපි ලාභ පාඩු රහිත සමායන මට්ටමේවත් අපේ සමූපකාර සංවිධාන පවත්වාගෙන යාමේ උත්සාහයක් ගත යුතුයි. ඒ තමයි පොදු මහ ජනතාවට දෙන සේවාව. අපි ලාභ එකතු කරගෙන ඒ ලාභ ගොඩගසා තියලා ඒක අවසානයේදී අපේ වගකීමක් බවට පරිවර්තනය කර ගැනීම නෙමෙයි යුතුකම වෙන්නේ. ඔබේ සංවිධානවල යුතුකම වෙන්නේ ඔබ වටා එකතු රාශීකරණය වූ ඔබේ සමූපකාර සමාජිකයාට නැත්නම් ඔබේ අයිතිකරුවන්ට හොඳ ගුණාත්මක සේවාවක් ලබා දීම. ඒ සේවාවන් තුළින් අපිට හැකියාවක් ලැබේවි මේ වැටිච්ච ආර්ථිකයට රටේ අයහපත් තත්ත්වයට කිසියම් ආකාරයක පිටුවහලක් ලබා දෙන්න. ඇත්තටම ඒ සඳහා අපි ශක්තිමත් අපේ ජාලය සමූපකාර ගම්මාන විවිධ ව්‍යාපෘති වෙළඳසැල් සුපිරි වෙළඳසැල් රක්ෂණ ආරෝග්‍ය ශාලා අවමංගල්‍ය ආධාර මේ ආදී සියලුම පහසුකම් වලින් යුක්තයි අපේ ජාලය අපේ ව්‍යාපාරය ඒ නිසා අපිට හැකියාවක් තියෙනවා මේ සියලුම අභියෝග ජයගෙන අපේ සමූපකාර ව්‍යාපාරය ආර්ථිකයට ශක්තිමත් සවිබල දායකත්වයක් සැපීමට හැකියාවක් ගොඩනගා ගන්න
අපිට පුළුවන් කව තියෙනවා ඒ නිසා අපි ව්‍යාපාරයක් වශයෙන් එකතු වුණොත් රටේ ආර්ථිකය පවතින මට්ටමින් ඉදිරියට අරගෙන ඇවිල්ලා අයහපත් ආර්ථික තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපිට හැකියාව තියෙනවා ශක්තියක් ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා නියමුදායකත්වයක් ලබා දෙන්න අපිට හැකියාවක් තියෙනවා සානු බල සවි බල දායකත්වයක් ලබා දෙන්න අස්ථාවර වන හැම අවස්ථාවකදීම රජය ආරක්ෂා කළා සේම පවතින ඕනෑම රජයක් ආරක්ෂා කිරීම සඳහා අංග සම්පූර්ණ ජීවන අර්ථකමයක් කියලා දෙන ව්‍යවසායකත්ව ආයතන ලෙස ඔබට ඒ හැකියාව තියෙනවා. ඇතින් මේ ඔබ සෝත්සාහයම ගොඩනගා ගන්න ඕන. ඒ සඳහා ඔබගේ අවංක සේවාව විවෘත විනිවිද ස්වභාවයෙන් කටයුතු කිරීම සහ හැකිතාක් දූෂණ අක්‍රමිකතා වංචා වළක්වා ගනිමින් වියදම් අවම කර ගනිමින් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මතක තියා ගන්න දරුවනේ ඔබේ මේ ව්‍යාපාරය තුල 45,000කට ආසන්න කාර්යමණ්ඩල පිරිසක් ඉන්නවා. ඒකට ඒ කාර්යමණ්ඩල පිරිසක් සිටිනවා කියලා කියන්නේ අපි රැකියා වියුක්තියට යෙලෙම වශයෙන් රැකියා නියුක්තිකීන් බිහි කිරීමේ කාර්යයට දායකත්වය දීලා තියෙනවා. ඒ කියන්නේ රටේ ආර්ථිකය සවි බල ගැන්වීම සඳහා දෙනු ලැබූ දායකත්වයක්. ඒ වගේම ඔබ විශේෂයෙන්ම කුඩා දූ දරුවන් වෙනුවෙන් මේ වෙන විට විවිධාකාර සේවාවන් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ අනාගත බුද්ධිමතුන් පිරිසක් විශේෂ සඥතා දැනුමින් හෙබි පුද්ගලයන් පිරිසක් බිහි කිරීමෙහිලා ඔබේ දායකත්වය ලබා දෙනවා. බොහෝ විට ඔබ ක්‍රියාත්මක කරන සමාජ සංවර්ධන ව්‍යාපෘති නිසා අයහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවට ඔබේ සම්පකාර සංවිධාන අවට යහපත් සමාජ පරිසරයක් ගොඩනැගීමෙන් පවතිනවා. යහපත් සමාජයක් ගොඩනැගිලා තියෙනවා කියන්නේ රටේ සංවර්ධනයේක කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ විශේෂයෙන්ම තරුණ පරපුර ළමා පරපුර වගේම වැඩිහිටියන්ටද විටින් විට අවශ්‍යතාවයන් මත හිඳිමින් ඔබේ සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. ඒ තමයි වර්තමානයේ ආර්ථිකයට සවිබල දායකත්වයක් ලබා දීමේ වර්තමාන අවශ්‍යතාවය. පෙර අවශ්‍යතාවයන් ඔබේ සමුපකාර ව්‍යාපාරය හරහා සැලසූ ආසේම වර්තමාන අවශ්‍යතාවයන්ද සැලසීම යුතුකමක් සේ සලකා කටයුතු කිරීම හැමෝගෙම වගකීම වෙනවා. එනිසා ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැන්වීම සඳහා විශේෂ වූ ව්‍යවසායකත්ව ආයතනයක් ලෙස පොදු මහජනතාවට සහන සලසමින් කටයුතු කිරීමේ හැකියාව ඔබට පවතිනවා. විශේෂයෙන්ම ඔබ වටා 80,00,000කට ආසන්න පිරිසක් ඒක රාශී වී ඇති බැවින් ඒ පිරිසට විවෘතව අවංකව සේවා ඉටු කිරීම ඔබට පැවරෙන සමාජ වගකීමක් වගේම ඒ සමූපකාර සංවිධානයට පැවරෙන ස්වයං වගකීමක් ලෙසද සඳහන් කරන්න පුළුවන්. එනිසා ඒ වගකීම ඔබ සියලු දෙනාම හිතට ගන්න ඕන, හිතට අරගෙන අබේ ළඟට එන සමාජිකයාට උරවන්නේ නැතුව, ගුරවන්නේ නැතුව, ඔවුන් ගරන් නොගෙන ඉන්නේ නැතුව, ඔවුන්ට බොහොම ආදරෙන් ලෙන්ගතුව, ඔවුන්ගේ අවශ්‍යතා සහ වමනා ඉටු කර දීම අත්‍යවශ්‍ය කරුණක්සේ සලකා කටයුතු කරන්න කියන ඉල්ලීම ඔබ සියලු දෙනාගේම කරනවා. මොකද එය තමයි වර්තමානයේදී මේ රට මුහුණ දී ඇති ආර්ථික ව්‍යසනයට පිළියමක් ලෙස ඔබේ කාර්යභාරය ඉටු කිරීම වන්නේ. එහෙමනම් ඔබ මැඩම්, ඔව් කියන්නේ මේ මැඩම් දැන් අර මං කිව්වා ඉස්සෙල්ලා කල්පසුනාය අපේ අර ටිකක් වැඩි කියලා.
क्रियात्मक करा नाय मुदला कल्पस वी में दी पावती ने पुली प्रतिशतेर सी एट देखा कतु करला ये वी में फहरा हरी में निसा दादा पुलिया आय कराने काटने को करा में वेले तितिंग ये दे सिद्ध करोत दरुने समूप कार्य के न वचने तुलो बहिन्न वधे इधर आवश्य में समूप कार्य के न वचने तुलो न रिंगान में वचने तुलो क्रियात्मक वेन्न साम उपकार एक मुतु सहयोग साधारण मेके समाज अगयान ओन उगा क्रियात्मक करता उत्साह नीति राम हिंदी अभी दिन एक अब दीप नाइतिक उपदेश अनुगमने अभी सिद्ध वेनवा अब दड़पुलिया कायकर सिद्ध वेनवा है भाई दिन एक क्रियात्मक नौकर हिटिया मैं नाय प्रतिलेखन गत करने का करो वारिक विशाख इधर काल पहुंचे चेक नाय प्रतिलेखन गत करो ते का गैटर लुआ क्यों ना आंधे ओवी दिन ऐसा तो मुझे वारिक विशाख नौकर वही तो पुकेने कोटना अंगे सहाने या दिन बे बह अदया हितामताम समाहर विद गिवीम पहरहर इनवाबिया है कि नमूत तिंग नीति ये तीन ऐतम विधि विधान यंगेन बहरव काटे हो तो कराना अपने बह अपने तो वागकी मागर ने बह तो उनका वागकी मां अपने वेत पहर इनवा वारिका विश्वक वागे ही के वेच्च के ने कोगें दादा पुलिया काय कर गाने नेतियो काटे हो तो कराना मुझे आने मुखद कोई वेले एक बात इधर देने पर बारे के तूना किक मामा काल पहु वेने आंटे बहुमा लेंगा तू अगीहिं किया न खता खरान न या ते के कतु वेने और या कोहमा हारी अब हम में बारे के तूने मात्र में दें गोड़क और या पाउडर के पीने सायता ना अनुभव ने करा ने प्रभी दें ओ नारे इस तरह के वाहन उसके लिए ने सीसिंग ऑर्डर दागे ने गिला गमन सेवा इतु करना मनुष्य एक ना इति वाहन उससे किन गया विमान से गया आधा ऐसा ते मुद्दमन इन मार्ग आला विनवानी ते तब कोटा
එනිසා අර පවතින නීති රාමුව නැද්ද කියලා අපිට රාමුවේ අන්තයට ගියොත් තමයි අපිට ඒක නීතිමය ස්වභාවයක් ඇති වෙන්නේ. අපි රාමුවේ නැද්දක තනලා අපිට පුළුවන්කම තියෙන ඕන දෙපැත්ත බැලන්ස් කරගන්න. ඒක කරන්න පුළුවන් ඔබේ හැකියාව, ඔබේ කතිකත්වය, ඔබේ සුහදශීලීත්වය, ඔබේ ලිංගතුකම. අපි මේ සියල්ල එකතු කරලා කියන එම්පාති එන්වයරන්මන්ට් එකක කටයුතු කරන්න කියලා. එම්පාති එන්වයරන්මන්ට් එක ඇතුළේ කටයුතු කිරීම තුළින් තමයි ඔබට ඔබේ සමාජිකයා නිසි පරිදි මෙහෙවා ගැනීමට හැකියාව තියෙන්නේ. අපි මේක අතහැරලා දැම්මොත් සමාජිකයා අතහරිනවා. එනිසා අපි හැම වෙලේම අත නොහැරම ඉන්න ඕනේ. අත නොහැරම කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එනිසා හැකි හැම වෙලේම එයාට වැඩි බරක් නොදෙන්න කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් යම් තැනකදී දැන් අපි ගියොත් වාරික 6 ඉක්මනට අපිට කරන්න දෙයක් ඇත්තේම නැහැ. මෙන්න අපිට නීතියේ බලපෑම අනිවාර්යෙන්ම ක්‍රියාවට නැංවීම සිදු කරන්න වෙනවාමයි. එතකොට දැන් කාලවරෝධයේ බලපෑම වෙනත් නීතීන් වලට පවතින බලපෑමෙන් සමූපකාරය නිදහස් කරපු නිසා දින 180 පැන ගමන් අපිට නීතිය දිගුදාන ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. නිසා ඔබේ හැකියාව වෙන්නේ, ඔබේ දක්ෂතාවය වෙන්නේ මෙය අනින්න ඉඩ නොදී වළක්වා ගැනීම. කොමාරි ගැන්දිරිකරුවන් එක්ක, සමාජිකින් එක්ක සාකච්ඡාමය ස්වරූපයෙන් මෙය වළක්වා ගැනීම තමයි ඔබේ හැකියාව සහ දක්ෂතාවය ඉන්න. පැහැදිලිද දැන්? වෙනත් ගැටලු තියෙනවද ඔබට? මේ මාතෘකාවල මීට වඩා කතා කරන්න දෙන්නේ මේම බොහොම දුර්ත මාතෘකා. මේ දෙකම විරුද්ධ මාතෘකා දෙකක්. ඒ නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් වුණොත් අපිට තියෙන්නේ විරුද්ධව හිතලා ලියන්න. මේක අර න්‍යායාත්මක පදරමක් මේවට නැහැ. තමන් දන්නවා තමන්ට තියෙන ගැටලු මොනවද, ඒවට ඉදිය හැකි විකල්ප මොනවද කියලා. ඒක තමන් තුළින්ම ගොඩ නැගිලා විරුද්ධව සාමාන්‍ය දැනුමින් සහ ඔබට පවතින අවබෝධයෙන් ලිවිය යුතු පිළිතුරු දෙකක් ගන්න ඕන එවැනි ප්‍රශ්න තිබුණා. හොඳයි. අද බොහෝ දෙනෙක් අඩුයි. වෙන්දට 204-5 දෙනා ඇඩ් වෙනවා. දැන් මේ වෙද්දී ඉන්නේ 171. එතකොට ඇයි මේ සංඛ්‍යාව අඩු වෙන්නේ? ඔබට සමූපකාරයේ පා වෙලාද? එහෙම නැත්නම් අදත් මම එනිකක් නෑ කියලා හිතුවද ය සතියකර විෂය පිළිබඳ ඇල්මක් නොමැති වුණාද? මොකක්ද හේතුව? මෙහෙමයි. දැන් ඔබට පාසලකදී ඔබ දන්නවා විවිධාකාර ගුරුවරුන් මුණගැහෙන. ඒ ගුරුවරයාගේ ස්වභාවයන් වෙනස්. සමහරු බොහොම සතුටින් හිනා වෙලා උගන්වනවා. සමහර මූණවත් පෙන්න නැතු උගන්වන්නේ. මේ පාසල් යන කාලේ මේ අධ්‍යක්ෂින් වලට මූණ දුන්නා. සමහර ගුරුවරු අංග චලන ආකාරයෙන් උගන්වනවා. අපි ඒ අයගේ පීරියඩ් වලට හරිය කැමති වුණා. සමහර අයගේ පීරියඩ් වලට අපි හරිය අකමැති වුණා. අපි එනකොට ඈත දකින්න කොටත් අයියෝ නෙනවා නිදිමත හැදෙනවා කියන තැන අපි හිටියා. දැන් මේ පාඩමාලාවන් තුලත් එවැනි තත්ත්වයන් නැති විය හැකි. සමහර සබ්ජෙක්ට් බෝරින්. සමූපකාරය කියන්නේ මම රසවත් කරාට බොහොම බෝරින් සබ්ජෙක්ට් එකක්. This subject is very very boring. You know like is it? මේකට ඔබ කැමති නැහැ. ඒ නිසා විෂයත් එක්ක ඉන්නේ වුණාට මොකද මම බොහොම ආදරෙයි ඔබට. ඔබ සියලු දෙනා සමුපකාරිකෙන් වගේම මමත් සමුපකාරිකේ. මම වසර 27ක් පමණ ශේෂ්ත්‍රයේ පැඳී සිටින්නේ. ඒ නිසා විවිධ අත්දැකීම් සහ ඔබට තියෙන කනස්සලු ස්වභාවයන්
ඊළඟට ඔබට තියෙන එපාවීම් ඔබේ තියෙන කලකිරීම් මේ සියල්ල පිළිබඳ පුනර්න අවබෝධයක් ඇති අය නම ඒ හින්දා අපිට කියනවා මේ සබ්ජෙක්ට් 10ම බොහොම රසවත්ව ඉගෙන ගන්න නීරස තැන් නැවත නැවත කියවන්න ඒක වෙනත් ක්‍රමයකට අර මම දැක්කා පෞගිය දවස්වල Facebook එකේ යනවා මේ මම වැඩි Facebook Imo WhatsApp එහෙම නිරන්තරයෙන්ම ඉන්න කෙනෙක් නෙමෙයි මම සාමාන්‍යයෙන් ඉවෙන් බොහොම අවම භාවිතා කරන කෙනෙක් මම විශේෂයෙන්ම අපට දැනෙනවැති ගන්නනකොට පොතපත නොබලා බොහෝ හරුණු බොහෝ වචන මගේ කටට ගලාගෙන එන බව ඒ සමහර විට අත්දැකීමෙන් පළපුරුද්දෙන් සහ ඒ තියෙන ස්වභාව හැකියාවන්ගෙන් වෙන්න පුළුවන් එනිසා ඔබත් මේක රසවත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරන්න අර අපිට එක අවුරුද්දකදී ඩිප්ලෝමාවක් හදාරන කාලේ සංඛ්‍යාලය කියන ගණිත වර්ගය ඉගෙනුවා ඒ සර්ගේ නම කලගුණ සංඛ්‍යාමය කියන ගණිත වර්ගය ගන්නකොට සර්ගේ නම කලගුණ ළමයි ඉතින් ඔය කලගුණේ සර්ට විවිධ කවි හදලා කිව්වා මොකද කලගුණේ සර් උපාධිධාරියෙක් හැබැයි එයා හොඳ ගොවියෙක් ටිකක් දුෂ්කර ගම්මානයක ඉඳලා උපාධිය ලබාගත් උපාධිධාරියෙක් හැබැයි යාට අර ස්වභාවයෙන්ම තියෙන ගති ලක්ෂණ බහැර කිරීමට අපහසුයි. විශේෂයෙන්ම සමහර ගම්මුන් තුල තියෙන ස්වභාවයෙන්ම එන ගම්බද ගති තියෙනවා. ලක්ෂණයන් තියෙනවා. ඒවා බහැර කරන්න යා කොච්චර ඉගෙන ගත්තත් ගමට ආදරේ. ඒ වගේ අපිත් මොන දේ කරාද? මොන ආදාය මාර්ගවල හිටියාද? මොන ආදායම අපිට තිබුණා? කොසත්කම තිබුණා? අපි හරි ආදරෙයි ඔබට හේතුව අපි වත්කෝසත්කම් හදාගත්තේ ඔබ නිසා එහෙම නැතුව ඔබ නොසිටියා නම් අපිට වත්කෝසත්කම් හදාගන්න බෑ ඔබ නොසිටියා නම් අපිට ඉදිරියට එන්න බෑ ඒ නිසා ඔබ අපේ සමූහයට එකතු වෙලා අපේ මේ පාඩමාලාව හදෑරීමට පැමිණි නිසා තමයි අපි ඔබ ඉදිරියට ආවේ. පාම් අපේ ආදායම් පත්‍රය වර්ධනය වෙන්නේ. සා ඔබත් අන්නේ මේ විදියට හිතන්න පුරුදු වෙන්න. සමාජිකය ඔබ ළඟට ආනිසා තමයි ඔබේ සමිති ආදායම් වර්ධනය වෙන්නේ. එනිසා අය බොහොම සිනාමුසෝ පිළිගන්න. තමන් සමහර විට උපාධිධාරියෙක් වෙන්න පුළුවන්. හැබැයි සමාජිකයාට උපාධිය දෙන්න යන්න එපා ගමී ඉන්න. ඒ මනුස්සයාට උපාධිය කියන එක පිළිබඳව ඒතරම් අවබෝධයකුත් නැතුව ඇති. ආයක ඒ තරම් ගණන් ගන්නෙ නැතුව ඇති. ඒ මනුස්සයාගේ අවශ්‍යතාවය ණය. ඒ මනුස්සයාගේ අවශ්‍යතාවය අඩු මිලට බඩු. ඒ මනුස්සයාගේ අවශ්‍යතාවය සතුටින් ඉන්න. එනිසා සතුටින් ඉන්න සියල්ලම අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලාවට අර ඔබ දැකලා ඇති ඇපල් කියන ආයතනයේ ප්‍රධානී අයිතිකරු විභාගිතේ හැබැයි එයාගේ මැනේජර් එයත් එක්කම ගෙන ගත්ත ක්ලාස්මේට් කෙනෙක් සියලුම උපාධීන් අදාරතු කෙනෙක් එයා අර පුද්ගලයා ළඟ නඩු කරන කෙනෙක් ඒ වගේ අලක් හිතන්න පුරුදු වෙන්න අපිට බොහෝ දේවල් විසඳුණා. නමුත් අපි ළඟ මනුස්සකම තියෙනවා. අපිට හොඳ හදවතක් තියෙනවා. අපි ළඟ සමූපකාරය තියෙනවා. මෙන්න මේ තුන. අපි ළඟ තියෙන මනුස්සකම අපිට වෙනස් වීමට ආකල්පමය වෙනසක් ඇති කර ගැනීමට අපි ළඟ තියෙන හදවත සහ අපි ළඟ සමූපකාර ගති ලක්ෂණ අපිට බොහෝ ඉවහල් වේවි දිවියට යන්න. එනිසා මේ වෙලේ සමහර වෙලාවට මොනතරම් දේවල් තිබුණත් අපිට එක වේලකදී එක කරි එකක් එක බත් කන්න සිදු වේවි. ඒක අපිට දරා ගැනීමට ආත්මාධාරය තිබිය යුතුයි. ඔබ ළඟ තියෙන ඒ ආත්මාධාරය ඔබ ගොඩනගන්න ඔබේ සමාජිකත්වය.
එයාට සෝයා මිට් පැකට් එකක් උකුණනකොට කියන්න කරන්න දෙයක් නැහැ නෝනා කරන්න දෙයක් නැහැ මහත්තයා මේ දවස්වල අකමැත්තෙන් උනත් අඩුවට ගන්න තියෙන සෝයා මිට් තමයි ඒ නිසා දුක් වෙන්න එපා තව ටික කාලයක් කොහොම යමු ඉදිරියේදී ඔබ අර වෙනදට කෑව රසවත් ආහාර පාන ආදිය කන්න ලැබේවි කියලා අර අදිරිමත් කරන්න ඒ ධෛර්ය මං වගේ කෙනෙක් だっ මං සෝයා මිට් කන්නේම නැහැ මං පරිප්පු කන්නේම නැහැ ඒතර දැන් මට මේ දුබල ආහාර අවශ්‍යතාවය අපයා ගැනීම හරි අපහසුයි මම බොහෝ වෙලාවට කන්න එකක් එක වගේ මොකද මට අමතර පරිප්පු සෝයා මිට් ඇදුවොත් මට ඒක භුක්ති විඳීමට කිසිසේත් මම මගේ දිව නැමෙන්නේ නැහැ ඒ නිසා නමුත් මම මට කැමති එක දෙයක් එක කාල සත් වෙනවා අර දෙේ දෙකම බැහැර කරලා දැන් ඒ බැහැර කරා කියලා ඒ පිළිබඳ දුකක් නැහැ මෙන්න මේවා තමයි ඔබ පුංචියට පුංචියට ලං වෙන්න ඔබේ සමාජිකයාට බොහොම ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඒ අයගේ දුක හඳුනන අයෙක් බවට පත් වෙන්න එහෙම පත් වෙලා නිකන් කතා කර කර ඉන්න අපේ සමාජිකයා අඩුම අකුරු පළුවක් අරන් යන තත්ත්වයට හරිපත් කරන්න. එහෙම නැත්නම් අපි සීනිම හොය හොයා යන සමාජිකයා සීනි නැතුව දුක් වෙනකොට වාලා ඒ අයව සතුටු කරන්නේ නැහැ. අපි ඉස්සර සීනි දුන්නේ සීනි දාලා තේ එකක් දුන්නේ විසිට කෙනෙකුට විතරයි අපි කියන්නේ. නැත්නම් අපි හකුරු තමයි හැම වෙලේම කිරි කහට බිව්වා හකුරු. එහෙම. ඉඟුරු කහට බිව්වා හකුරුත් එක්ක බෙලි මල් රණවලා වැරිමල් ගැට කොත්තමන් අපි ඕවා දිගේ හකුරුත් එක්ක එනිසා සමාජිකයා මේ තත්ත්වයට රැගෙන ඉන්නේ ඔවුන්ගේ තියෙන අයහපත් ප්‍රතිචාර යහපත් කරන්න ඔබේ සමිතිය ඒ තුලින් හොඳ සමාජිකයන්ට ලැබී ඔවුන්ගේ අවශ්‍යතා සාවමනාතු කරන ඔවුන් සමග බොහොම ලෙන්ගත ස්වභාවයෙන් කටයුතු කරන ආයතනයක් බවට පත් කරගන්න මේ පත්කිරීම කළ හැක්කේ ඔබට මිස ඔබේ නායකත්වයට නොවේ. මොකද ඔබේ නායකත්වයන් මිනිස්සු එක්ක ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කාර්යාලයට. ඒගොල්ලෝ තීන්දුව తీරන ගන්නේ කාර්යාලය ඇතුළේ ඉඳගෙන. හැබැයි ඔබ තමයි මිනිස්සු එක්ක ඉන්නේ. මිනිස්සුගේ අවශ්‍යතා සහ වුමනා දැනින්නේ ඔබට. ඔබ තමයි මේ වුමනා සහ අවශ්‍යතා ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඔබ ඉන්නේ පොදු මහ ජනතාවත් එක්ක. ඒ අභිලාෂයන් ක්‍රියාත්මක කරන්න හැම විටම උත්සාහ ගන්න හැම විටම කටයුතු කරන්න ඒක තමයි දරුවනේ සමස්කාරය කියන්නේ යම් තැනකදී රිදීම් කලකිරීම එපා වීම මේ සියල්ල ඔබට මේ නැපටක් තියෙනවා ඉතින් අහෙමයි කියලා අපි අතහැරියොත් අනිත් අය අතහරීවි එතකොට මේ යෝගායකත් එක්ක අපිත් එක්ක ඉන්න මිනිස්සු අපිව පාවිච්චි නිසා අපිව පාවෙන තත්ත්වයට අපත් කරගන්න තුෝ යහපත් තත්ත්වයෙන් කටයුතු කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් මම ඔබට ඉඩක් දෙනවා යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඔබට පුළුවන් මම විමසන්න ඒ ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාව ගන්න පුළුවන් ඔබට පුළුවන් එක්කෙනෙක් ලෝක සමූපකාර ව්‍යාපාරයේ පිළිබඳව කියන්නේ වර්තමාන තත්ත්වයන්ද ඉතිහාසය සහ වර්තමානීය කතා කරන්නේ අපි එංගලන්තයේ එදා තත්ත්වය අද තත්ත්වය ජර්මනි එදා තත්ත්වය අද තත්ත්වය ඉන්දියාවේ එදා සහ අද ලංකාවේ එදා සහ අද ඒ සාමාන්‍ය රටවල් කිහිපයක තොරතුරු ඔබ සමග සාකච්ඡා කිරීමට තියෙනවා අපි ඉවර නැහැ ඊළඟ දිනේදී අපිට හැකියාවක් ලැබේවි සියල්ල සාකච්ඡා කරලා අවසන් කරන්න කොමටත් ලැබෙන සතියෙම බලාපොරොත්තු වෙනවා ඔබ සමග සාකච්ඡා කරන්න සතියේ මට එන්න බැරි වේවි 10 වෙනිදා මට තියෙනවා සමුපකාර සමිතියක දේශනයක් පවත්වීමට යාමට ඒක මම
වෙනත් ගුරුවරයෙකු ඔබට යොමු කරාවි බොහෝ විට මම නැමැති වෙමි මට සාස්කාරී කාර්යයක් පැවරිච්ච නිසා මැඩම් අපි ආරාධනා කරත් මැඩම් එනවද එනවා ඕනම කෙනෙක් ආරාධනා යන්නත් ඇවිල්ලා ඔබේ ආරාධනාවේ පරිදි ඔබේ සමිතිය අවශ්‍යතාවය ඉට කරලා දීලා යනවා Thank you madam මං හිමුවත් කියන්න හොඳයි मैडम मारा खाला सटाहने ये नहीं दीदा ना वे इनका क्लास तीनों की ना मैं दास ये केला इका सांसद ने कल्ला देने वाले तीन आगे ना तीन आगे ना मैं क्या निकाबा तो दारू ने ना मैं इरिदा रही है ओ इरिदा तो हमार मैडम मेल्ला तीन क्लास तीन के इका अब तो सांसद ने कल्ला देने वाले ठीक මම ඒ ගැන දන්නේ නැහැ ඔබ ඒ සමග සාකච්ඡා කළ යුතුයි ඔබේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන දිසානායක සර්ට ඉතින් මැඩම් ඉරිදා කමන්න නැහැ මට ඉරිදා අපහසු වේවි මොකද එහෙම වුණොත් මේ ඉරිදා මට නැහැකි වේවි 16 ඉරිදා මට නැවත ඔබ සමග සාකච්ඡා කරන්න පුළුවන් හැබැයි ඉරිදා දිනවල පන්ති නොද කියන එක මට සහතික කරන්න බෑ මොකද ඒකවත් නැති නිසා ඒක මැඩම් එදා දිසානායක සර් කිව්වා මේ සඳ දිනවල තමයි තියන්නේ කියලා බැරවීම කිව්වහලත් දන්නෙත් නෑ ඉතින් කතා කරන්න කියන්නේ ඒක සංශෝධනය කරා මම හිතන්නේ ආ සංශෝධනය කරා මම හිතන්නේ මිස් ඒක ඔව් සංශෝධනය වෙන්න ඕනේ මොකද අපි සඳුදා දින තමයි තීරණය කරලා තිබුණේ एक पोड़ा को गोलू सर एक साक्षात चार कराने दे मामा कासे कावसान बेलागी ला सर तो देने दी मत करने बा मामा लाभने पति को दूधा नहीं है मामा खालू तरह अगले बात के समिति ये देश में कर सुना बागी भी मिलता है निशा एक सर अब बटे देने दी मत करा भी मैं दहाय दावस देखा मैं डाला तीनों मैडम ना मैं दहाय दावस देखा मैं संबंधी आशा वकुनाम दुआ क्षा ओढ़े कमाक तीनों द काटती है तुम तीनों मैडम मैडम तीनों ना मैडम ये नहीं नहीं द अभी ओ बट उगान ना कोटा बट मे पाठ माला व दिग्गत में दैरी में संधा आशा वक कमाक तक उनाम दुआ ओढ़े कमाक कहती है ना ये उनाम दुआ ओढ़े कमाक तभी मा माता दा माये ओ बिल साथ में करते ह එහෙම නැතුව අර ඕන උපාවරි සමාජ වෙලා සමාරු අපි දානවා ෆෝන් එක ඔෆ් කරලා කියලා යනවා වෙන වෙන වැඩ කරනවා සමිතිය නිවාඩුව ලබා ගන්නවා ක්ලාස් එක කියලා ෆෝන් එක ඔන් කරලා තියලා එයා යනවා වෙන වෙන වැඩ කරනවා ඉතින් ඒක කොතෙක් දුරට සාධාරණ දෙක පැත්තකින් යුක්ති සහගතද සහ සදාචාරාත්මකද කියලා ඔව් කියනද අපි මේ නර සමිතියෙන් දැන් මේ සතියෙන් දැන් තමයි ජොයින් උනේ. මේ අපිට ඕකේ ටියුට් ටික මේ ගන්න පුළුවන් කමෙන් WhatsApp සමූහය තුල තියෙනවා. ඔබට පුළුවන් WhatsApp සමූහයෙන් ටියුට් එක ලබා ගන්න. ඒ වගේම ඒ මාතෘකාව තුල රෙකෝඩින් එක මෙවනකට උදාහරණ තියෙනවා. ඒකත් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුළුවන්කම් තියෙනවා. අර නරියුනුත් නම් වෙනදක ඔබ සම්බන්ධ වුණා කිව්වා. එයාට හැකියා තියෙනවා රෙකෝඩින් එක අහන්නත් සමුගේ තියෙන එක අරගෙන පරිස්සම් ගැනීමත් හැකියාව තියෙනවා. මැඩම්, ඊයේ සතිය අර අනවිකරණයේ රෙකෝඩින් එක දාන්න පුළුවන්ද? ඒකත් දිසානායක සර් එක තමයි සම්බන්ධීකරණය වෙන්න ඕන. මොකද රෙකෝඩින්ස් වල වගකීමක් එතුමා භාරයේ තමයි තියෙන්නේ. मैडम අපිට දැන් මේ විෂය නිर्देशය ඉවර වෙනකොට මේට සම්බන්ධ පසුගිය විභාග ප්‍රශ්න ටිකක් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පොතක්
අධ්‍යාපනික මණ්ඩලයෙන් මුද්‍රණය කරලා එකත් ඔබට නුදුරු දිනයකදීම ලැබෙන සලස්වාවි. හොඳයි. ගොඩක් ස්තුතියි මම. තව තියෙනවද ගැටලු? එහෙම නොමැතිනම් අපි ඉවත් වෙමු. ඊළඟ දිනේදී ඔබට සුදුසු වැඩපිළිවෙලක් යොදලා වේලාසන සමූහය පරීක්ෂා කරලා බලන්න එතුමාය සම්බන්ධයෙන් කටයුතු කරાવી. එහෙමනම් සමුගන්නවා ඔබෙන් සියලු දෙනාට උදව් නව වසර නිදුක් නිරෝගීව සතුටින් සිටින්න මෙඩම් ඔව් කියන්න දරුවනේ මැඩම් මැඩම්ව අපිට දේශනාවකට සම්බන්ධ කර ගන්නවා නම් දුරකථන ඇමතුමක් විතරක් සම්මේ කර තැතිද සමිතිය කොහෙද මම හාරිස්පත්ව උත්තර මැඩම් මහනුවර ඇත්තේ විවිධ සේවාද විවිධ සේවා සම්පකාර සමිතිය සීමා සයිස විවිධ සේවා සම්පකාර සමිතිය හාරිස්පත්ව උත්තර කරන්න පුතා මගේ නම දාලා මේ සම්පදායකත්වය ලබා දීමට කටයුතු කරන්න කියලා ඔයාලා යොදා ගන්න මගේ දිනයක් ඉල්ලලා ඒ දිනේට මාව ගෙන ගන්න ඕනේ නම් සතිය දිනක දිනම් අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමාට ලිපියක් යොමු කරන්න සමිතියේ සාමාන්‍ය අධිකාරීතුමා මගින් එතෙන්දි නම දාන කොළඹ කලාපීය මධ්‍යස්ථානයේ විදුහල්පති පී.ඩි. චන්ද්‍රා මහත්මියගේ සම්පදායකත්වය ලබා දීමට කාරුණිකව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරලා අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමාට ලිපියක් යොමු කරන්න එතුමා ඒ අනුව මාව ඔබේ සමිතිය වෙත යොමු කරાવી ඔබේ ඉල්ලීම පරිදි මට මැඩම්ගේ පළවෙනි ලෙක්චර් එක දවසේ මෙතන මැඩම්ම අපේ සමිතියට ගෙන්න ගත්තත් හොඳයි කියලා. ඒ කියන්නේ අපේ ස්ටාෆ් එකත් එක්ක පොඩ්ඩක් කතා කරලා අපේ මේ පාලන මන්ත්‍රියත් එක්ක මැඩම්ව මේ සම්බන්ධ කතා කරනකොට ගරුවෝ ඔබේ සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඔබේ සමිතියේ විධායක නිලධාරීන් සහ ඔබේ සමිතියේ කාර්ය මණ්ඩලය සියලු දෙනා එකට එකතු කර ගන්න පුළුවන් දිනයකදී ඔව් එහෙම සෙනසුරාද දවසක් වගේ තමයි මැඩම් අපිට ලේසි වෙන්නේ මැඩම්ට ඒක අපහසුයක් නෙමෙයි මට අපහසුතාවයක් තමයි නමුත් ඔබේ ඉල්ලීම නසලකා හරින්නේ නැහැ යොමු කිරීම කරන්න අපේ ඉදායක නිලධාරීතුමාට යොමු කිරීමක් කරන්න එතකොට ඔබේ ඉල්ලීම සලකා බලලා ඒ සඳහා සහභාගී වීමේ හැකියාව නැති වුණත් ඇති කර ගන්න උත්සාහ කරන්න ඔබේ ඉල්ලීම මුලින්. හා ගොඩක් ස්තුතියි මැඩම් මම කොහොම හරි මැඩම් අපේ සමිතියට ගෙන ගන්නවා දවසක්. හොඳයි බොහොම ස්තුතියි. හරි අපි එහෙමනම් ඉවත් වෙමු සමූහයේ. ඔන්න ප්‍රසන්න මහත්තයා. You know.